ඕෂෝ ඇටිඩක් පොඩි කාලේ මම හරි කන්ෆියුස් ළමෙක්. ඒ කියන්නේ හැමදේම කරා. ඩා ආර්ට්, ඩාන්සින්, මියුසික්, ඩිබේටින් හැමදේම කරා. කරන්න පුළුවන් හැමදේම කරා. මොකද මට ඕන වුණා හැමදේම ටෙස්ට් කරලා බලන්න. බලලා හොඳම එක තෝරගන්න. හොඳම දේ මේල් ඩොමිනේටඩ් ජොබ් එකක්නේ. අපි මොන දේ කරන්න ගියත් එතන අපිට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම පටන් ගත්තලුත මට තිබ්බ ෆස්ට්ම චැලෙන්ජ් එක තමයි මම ක්ලයන්ට් කෙනෙක්ට මාව කන්වින්ස් කරන්න එපේ. මම ගර්ල් කෙනෙක් මට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. නියුඩ් ෆොටෝග්‍රැෆි ගැන කතා කරනෝනේ මොකද දැන් ඔයා ගැහණු ළමෙක් විදිහට කොහොමද ඔයාගේ මෙන්ටැලිටි එක හදාගන්නේ? මම හුඟා පොඩි වයසේදී තමයි ෆයින් ආර්ට් ස්කෙච්චින් පටන් ගත්තේ. මොකද මම ආර්ට් අවුරුදු 12ක් ස්ටඩි කළා. ඒතර ෆයින් ආර්ට්ස් කියන දේ අපි අඳිනකොට කෙනෙක් අපි ඉස්සරහා ඉන්නව නම් අපේ මනස එතනදී හෙල්ලෙනව නම් එතන අපිට ආටිස්ට් කෙනෙක් වෙන්න බෑ. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා හිතනවාද ඒ ඩිසයිනර් වුණත් ඒ විදිහට හැඩ ගැහෙන්න ඕනේ කියලා? ඇත්තටම එහෙමම නැහැ. මොකද මං හිතන දෙයක් තමයි හැමතිස්සෙම තමන් කන්ෆිඩන්ට් නම් ඕනම විදියකට ඒ විදියට ඉන්න පුළුවන්. හැබැයි එතනදී හෙල්ත් ඉෂුස් තියෙනවා නම් වෙන විදිය ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල්ට හැඩ ගැහෙන එක තමන්ගේ choice එක. ඕෂෝ ඇටිඩක් කාන්තාව කියන්නේ ඕනම ශේෂ්ත්‍රයකට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඒ ශේෂ්ත්‍රයන් තුලේ ඉහළටම යන්න පුළුවන් චරිතයක්. ඉතින් එවැනි කාන්තාවන් දිලිගන්වන්න ශක්තිමත් කරන්න අද දවසේදී අපි සූදානම්. මේ කාන්තාවන් නැරඹිය යුතු ඒ වගේම පුරුෂ පාර්ශවයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහනයි. ඕෂෝ ඇටිඩක්. ඕෂෝ ඇටිඩක්. අයෝ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඒ වගේම ෆීමේල් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ස්ටයිලිස්ට් කෙනෙක්. මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයන් තුල මේ වෙනකොට අපේ ජෙනරේෂන් එක ගත්තොත් ඉහළම ස්ථානයක ඉහළම තැනක ඉන්න කෙනෙක් තමයි ඇය. ඒ තමයි රෆෙල්ලා ෆෙනඩ්. Hi Rafi. Hi. කොහොමද? හුඟක් හොඳින් ඉන්නවා. ගොඩක් සතුටුයි. Thank you so much අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණාට. අපේ මේ ජෙනරේෂන් එක ගත්තොත් ෆොටෝග්‍රැෆි කියන ශාස්ත්‍රය ගැන ගොඩක් කතා බහ වෙන්නේ පිරිමි පාර්ශවයේ පැත්තේ. නමුත් ෆීමේල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට සහ යන් ෆීමේල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට අද ඔයා ඉස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. කොහොමද මුලින්ම ෆොටෝග්‍රැෆි වලට එකතු වෙන්නේ? ඇත්තටම දැන් ෆොටෝග්‍රැෆි වල මේ වගේ 11 වෙනි අවුරුද්ද ඩිසයිනර් කෙනෙක් විදිහට මේ වගේ 13 වෙනි අවුරුද්ද. හරි. පොඩි කාලේ මම හරි කන්ෆියුස් ළමෙක්. ඒ කියන්නේ හැමදේම කරා. ඩා ආර්ට්, ඩාන්සින්, මියුසික්, ඩිබේටින් හැමදේම කරා. කරන්න පුළුවන් හැමදේම කරා. මොකද මට ඕන වුණා හැමදේම ටෙස්ට් කරලා බලන්න. බලලා හොඳම එක තෝරගන්න. හොඳම දේ කරන්න. ඉතින් ඒ එක්ස්පෙරිමෙන්ටල් ස්පිරිට් එක අදටත් ඒ විදිහටම තියෙන. ඒ කාලේ කන්ෆියුස් වෙච්ච එක හොඳයි කියලා හිතනවා මට හිඳ. ඔව් මං හිතන්නේ ඒ එක්ස්පෙරිමෙන්ටල් ස්පිරිට් එක ගැන මම හොඳටම දන්නවා රැෆීගේ. දැන් ෆීමේල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියන්නේ රැෆී අපි දැන් මේ ඉන්න ශේෂ්ත්‍රය ගත්තොත් වැඩිපුරම අපිට හම්බ වෙන්නේ පිරිමි පාර්ශවයේ. දැන් ෆොටෝග්‍රැෆර්ස් ලා ගත්තොත් වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි. දැන් ඒ අය අතරේ ඔයාට පුළුවන් කමක් තිබුණාද මේ රිස්ක් එකක් වුණාද නැත්නම් මේ ශේෂ්ත්‍රයට එන එක? ලේසි වුණේ නැහැ. මොකද මම මගේ ජර්නි එකේ ස්ටාර්ට් එකේ ඉඳන් කියනවා නම් මම පටන් ගත්ත අලුත අර සාමාන්‍යයෙන් ඉන්නෝනේ අපේ රෝල් මොඩල් කෙනෙක්. මට එහෙම කවුරුත් හිටියේ නැහැ බලලා මට මෙයා වගේ වෙන්න ඕනේ කියලා. ඉතින් ඉන්ටර්නැෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා ගොඩාක් හිටියා. ඊට අමතරව හුඟක් ටැලන්ටඩ් මේල් ෆොටෝග්‍රාෆර්ස්ලා හිටියා. ඉතින් මට එතනදී තිබුණා මට එතකොට මට නවුරු 17ක් විතර ඇති. මට අයිඩියා එකක් තිබ්බෙත් නෑ මම කොහොමද කම්පිටිෂන් එකක් දැම් මෙයාලා මට වැඩි ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ කියන එක. අනික මේල් ඩොමිනේටඩ් ජොබ් එකක්නේ. අපි මොන දේ කරන්න ගියත් එතන අපිට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම පටන් ගත්තලුත මට තිබ්බ ෆස්ට්ම චැලෙන්ජ් එක තමයි මම ක්ලයන්ට් කෙනෙක්ට මාව කන්වින්ස් කරන්න එපේ. මම ගර්ල් කෙනෙක් මට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. ඉතින් මගේ පෝට්ෆෝලියෝ එක දැක්කම ගොඩක් ලා ගහනවා ෂුවර්ද මේ පිච්චර්ස් ඔයා ගත්තේ කියලා. මං කිව්වා මෝ කියලා. එතකොට මේල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් වගේ ක්‍රූ එකේ ඉන්නවද කියලා අහනවා. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ ගැහණු කෙනෙක්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් අර ඒ කන්වින්ස් කරන්න වෙන එක ඇත්තටම ඒ කියන්නේ කාලයක් යනකොට කොච්චර හොඳ වැඩ කරත් පිරිමි ෆොටෝග්‍රාෆර් කෙනෙකුයි ගැහණු ෆොටෝග්‍රාෆර් කෙනෙකුයි එක බෝඩ් රූම් එකක ඉන්නව නම් පිරිමි ෆොටෝග්‍රාෆර් කතා දෙකක් නැතුව එයාට කරගන්න පුළුවන් වෙයි. ගර්ල් කෙනෙක් ඉඳ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයාට මේක කරන්න පුළුවන්ද? ඔයාමද මේක ගත්තේ? අර ඒ වගේ ප්‍රශ්න එනකොට මාරු
විදිහට මානසික වැටෙන්න පටන් ගන්න කාලෙක. ඔය හිතනවාද ගැහණු අයට ඒ පැත්තෙන් යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා? අනිවාර්යෙන්. මොකද අදටත් ඒ දේ වෙනවා. මොකද මම දැන් ගොඩක් ඉන්ටර්නැෂනලි ගිහිලා වැඩ කරලා තියෙන ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට ඉන්දියාව වගේ රටක ගොඩාක් පුරුෂ අධිපත්‍ය වැඩිම රටක් කියලා අපි හිතන රට. හැබැයි වැඩ කරන්න ගියාම ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් එක ග්‍රවුන්ඩ් එකක වැඩ කරන්නේ. කිසිම කෙනෙක්ව පහළට දාන්නවත් කිසිම කෙනෙක් උස්සන්නවත් නැහැ. ඉතින් මට වාසනාව හම්බුණා මාසයකට අධික ප්‍රමාණයක් එහි ගිහිලා වැඩ කරන්න. ඒ වගේම ලන්ඩන්, පැරිස් වගේ රටවල් කීපයක මම ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට ගිහිලා වැඩ කරලා තියෙනවා. එතකොට මට ඇත්තටම මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් අවෝඩ් එක පවා හම්බුනේ ලන්ඩන් වලින් රටවල් 310 කින්. ඉතින් ඒකකින් මට වින් කරන්න හම්බුනේ එකම ලොකු ජයග්‍රහණයක්. මොකද ඒකත් එක්කම මොකද ඒෂියන් කෙනෙක් එතකොට ඒ ග්‍රවුන්ඩ් එකේ ෂෝකේස් කරලා තිබ්බේ නැහැ. ඕෂෝ ඇටිඩස් රැෆි මේ වෙනකොට අපි හැමෝටම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. සා ස්මාර්ට්ෆෝන් එකෙන් ලිමිට් එකක් නැතුව අපිට ෆොටෝස් ගන්නත් පුළුවන්. මේ අතරින් සෙල්ෆීස් කියන දේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. අපි සාමාන්‍ය දැන් සෙල්ෆ එකක් ගද්දී මම කන්සිඩර් කරන්නේ හැම වෙලාවෙම මේ පැත්තෙන් ගන්න. මොකද මේ පැත්ත තමයි මං හිතන්නේ මගේ හොඳ පැත්ත කියලා. ඒ වගේ ගොඩක් දෙනා දන්නේ නැහැ තමන්ගේ හොඳ පැත්ත මොකක්ද. එහෙම නැත්නම් කොහොමද හරියටම ලයිට් එකට අනුව හිටගෙන ෆොටෝ එකක් ගන්නෙ. මොකද දැන් මේ සෙල්ෆි තමයි ගොඩක් දෙනාගේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ඒ වගේ අයිට මොනවද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ කොහොමද ඒකට ඔයා දෙන ඇඩ්වයිස් එක? ඇත්තටම දැන් සෙල්ෆි එකක් කියන්නේ අපි ඇත්තටම අර අපි ගැන පොඩි සෙල්ෆ් ඔබ්සෙෂන් එකක් එක්ක අපි ගන්නවනේ. ඒක හොඳ දෙයක්. මම කියන්නේ හැමෝටම මේක තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට තියෙන්නේ අපි ෆෝන් එක ගත්තම අපි අපේ ගන්න ඕන පැත්ත දන්නේ නැහැ. ඇන්ගල් එක දන්නේ නැහැ. නැත්තම් සමහර අය ඉන්නවා මගේ ඩබල් චින් එක පේනවා. මගේ මේ පැත්ත හරි නැහැ. මගේ මේ ඇන්ගල් එක හරි නැහැ. මම හැමතිස්සෙම දකින දෙයක් තමයි අපි මොඩල්ස් එකක් නිතරම කියන දෙයක් තමයි ෆෝන් එක අරගන්න ඉස්සෙල්ලා මිරයක ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆ් ඔබ්සෙෂන් කියන එක හොඳ දෙයක්. තමන්ගේ අඩුපාඩු සහ හොඳ දේවල් හිසේ ඉඳන් පතුල වෙනකන් හොඳට ඔබ්සර්ව් කරලා මගේ මේ ඇංගල් එක හොඳයි කෝසිං ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට අපි හරි කම්ෆර්ටබල් වෙනවානේ අපේ බොඩි එකත් එක්ක. එතකොට වෙන්නේ අපි ෆොටෝ එක ගන්නකොට අපි දන්නවා මේ ඇන්ගල් එක මට හොඳයි කියලා. අනික ෆොටෝස් 500ක් විතර ගන්න ඕනේ හරි ෆොටෝ එකක් අපිට තේරුම් ගන්න. එතකොට හරි සෙල්ෆි එකක් ගන්න මාළ විදිහට කන්ෆිඩන්ස් එනවා. අනික ගොඩක් වෙලාවට වෙන්නේ සමහර අය අපිට කිව්න බෙල්ල ඔලුක වෙලා වගේ පෝස් කරනවා. ඉතින් ඒ වගේ වුණාම වෙන්නේ මූණ අසාමාන්‍ය විදිහට පේන්න පටන් ගන්නවා. මූණ අපි කෙනෙක්ව ඐ කන්ටැක්ට් කරනකොට අපිට පේන විදිහටම අපිට පින්තූරේ ඇංගල් කරන්න පුළුවන් නම් ඇහැ හදාගන්න ටික කාලයක් යනවා. අර ඉස්සෙල්ල කිව්වගේ ෆොටෝ ගොඩාක් අරගෙන එතකොට මූණ අඳුරගත්තට පස්සේ ෆොටෝ එක තව කෙනෙක් ගන්න වගේ ගන්නව නම් එතන සෙල්ෆි එක හුඟක් සාර්ථකයි. ඕෂෝ ඇටිඩස් රැෆි දැන් අපි දන්නවා ෆොටෝග්‍රෆි ගත්තම ගොඩාක් ස්ටයිල්ස් තියෙනවා සහ ෆොටෝග්‍රෆි ගොඩාක් කැටගරීස් වලට වෙනස් වෙනවා. එතරම් ෆයින් ආර්ට් ෆොටෝග්‍රෆි ගැන කතා කරොත් මේ නියුඩ් ෆොටෝග්‍රෆි ගැන කතා කරනොනේ. මොකද ඔයාට ඒ විදිහේ අත්දැකීමක් තියෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපි ඒ ගැන තමයි කතා කරන්න ඕනේ. දැන් මට දැනගන්න ඕනේ ඒ විදිහේ ෆොටෝෂූට් එකක් කරන්න දැන් ඔයා ගැහණු ළමෙක් විදිහට කොහොමද ඔයාගේ මෙන්ටැලිටි එක හදාගන්නේ? ඔයා කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ? ආටිස් කෙනෙක් නම් අපිට කිසිම දෙයක නරක හැකින් බලන්න බෑනේ. ඒ කියන්නේ අපි දැන් ෆයින් ආර්ට්ස් කියන්නේ ඇත්තටම හරි ලස්සන ආර්ට් එකක්. මම පර්සනලි හරි කැමති. මොකද අපි අපේ හියුමන් ඇනටමි එක හොඳට අඳුරගන්නවනේ. අපේ හියුමන් බොඩි එක හොඳට අඳුරගන්නවනේ. ඒතර ආර්ට් එකක් විතරයි තියෙන්නේ. මොකද ඇත්තටම අපි සාමාන්‍ය විදිහට කතා කරලා ශරීරයක් හදලා තියෙන්නේ ආදරය කරන්න කියනවනේ. ඒක හැම සෙන්ස් එකෙන්. ඉතින් ඒ හින්දා මට කිසිම වෙලාවකදී මම ප්‍රිපෙයා වෙන්න ඕනේ මට මේක අන්කම්ෆර්ටබල් කියන තැනක හිටපු කෙනෙක් නෙමෙයි. මම හුඟක් පොඩි වයසේදී තමයි ෆයින් ආර්ට් ස්කෙච්චින් පටන් ගත්තේ. මොකද මම ආට අවුරුදු 12ක් ස්ටඩි කළා. ඒතර ෆයින් ආර්ට්ස් කියන දේ අපි අඳිනකොට කෙනෙක් අපි ඉස්සරහා ඉන්නවනම් අපේ මනස එතනදි හෙල්ලෙනවනම් එතන අපිට ආටිස්ට් කෙනෙක් වෙන්න බෑ. මොකද අපි දැනගන්න ඕනේ හියුමන් බොඩි එක උඩුව වගේ අටගුණයක්ද දහගුණයක්ද ඔහොමම තියෙනවා. ඉතින් ඒ දේවල් අපි තේරුම් ගන්න අඳුර ගන්න ආටිස්ට් කෙනෙක් වෙන්න නම් හරි විදිහට අනිවාර්යෙන් අපි කිසිම පැකිලීමක් නැතුව ඒ දේ රස විඳින්න පුළුවන්. ඕෂෝ ඇටිඩස් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට මං හිතන්නේ ගොඩක් වෙලාවට හැමෝම හිතන්නේ සිහින් සිරුරක් තියෙන්න ඕනේ. එතකොට හැම ස්ටයිල් එකක් ඕනම ස්ටයිල් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කෙනෙක්. මොඩල් කෙනෙක් වුණාම අනිවාර්යයෙන් මේ දේවල් තමයි බලපාන්නේ. එතකොට දැන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා හිතනවාද ඒ ඩිසයිනර් වුණත් ඒ විදිහේ ඒ විදිහට හැදගැහෙන්න ඕනේ කියලා? ඇත්තටම එහෙමම නැහැ. මොකද මං හිතන දෙයක් තමයි හැමතිස්සම තමන් කන්ෆිඩන්ට් නම්
ඕනම විදියකට ඒ විදියට ඉන්න පුළුවන්. හැබැයි එතනදී health issues තියෙනවා නම් වෙන විදිය ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල්ට හැඩගැහෙන එක තමන්ගේ choice එක. තව කෙනෙක් කියන නිසා කරන්න හොඳ නැහැ. ඔද මම මේ ප්‍රශ්න ඇත්තටම අහුව මොකද මට ළඟදී මතකයි ඔයාගේ Instagram එක හරහා social media හරහා කෙනෙක් වට බැනලා තිබුණා. නිකන් අනවශ්‍ය විදිහට negative comments වගේක් දාලා තිබුණා. body shaming. ගැන කියන්නේ किलो अणुपाइन अधिक बर प्रमाण महत्व මානසික කඩා වැටෙනවා මම කොහොමද එළියට යන්නේ මන්ද ෆැෂන් ගැන කතා කරනවා නම් තව කෙනෙක් ඒක තමයි ඉතින් එතකොට හරි හරි අමුතු විදිහේ ෆීලිං එකක් එන්න පටන් ගත්තා මම ඒ කියන්නේ ඒ සෙක්ෂන් එක ගැන ඇත්තටම එළියට යන්නෙත් නැතුව මම ඇඳුම් මහලා අඳිනවා කියන තැනකට පවා ආපු වෙලාවක් තිබුණා මොකද මම සාමාන්‍ය ලොකු ස්ට්‍රක්චර් එකක හිටපු එකේ මම නෙමෙයි මුලින්ම මම ටිකක් කෙට්ටුවට හිටපු එකනේ ඉතින් එතකොට මම හරිම වෙනස් විදිහට මානසික කඩා වැටෙනවා ඉතින් ඒ කාලේ ඉඳන් මම හිතන්න පටන් ගත්ත දෙයක් තමයි එහෙම වෙලා වෙලා එක කාලයක් යනකොට මම හිතන්න පටන් ගත්තා ඇයි මම තව කෙනෙක් හින්දා එහෙම තව කෙනෙක් හිතයි මං ගැන වැරදිද කියලා බය වෙන්නේ හරි එහෙම ලැජ්ජාවකට පත් වෙන්නේ ඇයි මං වෙනවා නම් තව කෙනෙක් ඉස්සරහා මට අන්කම්ෆර්ටබල් වෙන්න දෙයක් නැහැ කියලා ඉතින් මට ඒකට අවුරුදු 27ක් 28ක් විතර ගියා ඒ කන්ෆිඩන්ස් එක බූස්ට් කරගන්න මොකද හැමතිස්සම අපි හිතනවා ඔකේ මම දැන් එළියට ගියාම මං ගැන මෙහෙම හිතයි මොකද මං පොඩි කාලේ ඉඳන් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් මොකද මම ඉන්නේ මික්ස් ෆැමිලි එකේ මගේ තාත්තා ඉන්දියන් මගේ තාත්තා අම්මා ශ්‍රී ලංකා ඉතින් ඒගොල්ලන්ගේ පැත්තේ වර්ණ ප්‍රශ්නයක් ඇති වෙන මගේ අක්කා හුඟක් සුදුයි මම දුඹුරු එකනේ ඉතින් එතකොට ඒ දේවල් හැමතිස්සම ඔළුවේ වැඩ කරපු කෙනෙක් මම පොඩි කාලේ ඉතින් බොඩි ෂේමින් කියන දේ ඉඳගත්තම ඒක ඇත්තට මට ඒක හරීම මම පිළිකුල් කරන දෙයක් බවට පත් වුණා මොකද දැන් වුණත් දැන් ගොඩක් දෙනෙක් කතා කරලා කිව්වොත් ඔයා ප්ලස් සයිස් එකේනේ හරි කන්ෆිඩන්ට් මම හිතස් කියන මම හරි කන්ෆිඩන්ට් මගේ බොඩි ස්ට්‍රක්චර් එක මොන විදිහට වුණත් මට ඕන දේ මම අඳිනවා ඒ දේවල් මොකද as long as මම විහිළුවක් වෙන්නේ නැත්තම් කෙනෙක් ඉස්සරහා මම කැමති දේ මට කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා ඉතින් මට ගොඩක් වෙලට එහෙම ආපුවම يعني මම කියන්නේ ඇත්තට මේ මෙසේජ් එක මම කමෙන්ට් එක දාන්න හේතුව බොඩි ෂේමින් කියන දේ දැන් හරි අවුට්ඩේටඩ් දැන් ඇත්තට මේක එලියට යන්න ඕනේ මොකද දැන් everybody is beautiful plus size fashion plus size modeling කියන දේ හරි normalize වෙච්ච දෙයක් හැම තැනකම ඉතින් ඒක දැන් තව කෙනෙක්ට ඒක energy boost එකක් කරන්න පුළුවන් දෙයක් විදිහට යන්න ඕනේ මොකද සමහර අය ඇත්තටම health issues ඉඳ කෙටු වෙනවා සමහර අය after pregnancy weight gain කරලා අඩු කරගන්න බෑ ඒක විදිහේ වෙනස් ලෙඩ රෝග හරි ජාන හරි issues වෙන්න පුළුවන් hormonal issues ඉඳ වගේ එක එක ප්‍රශ්නමත් එකකෙනාගේ බර වෙනස් වෙනවා. ඉතින් එතකොට අපි හැම කෙනෙක්ව පහළට දාන්න පටන් ගත්තොත්ම ඔයා මහතයි කියලා ඇත්තටම මහතයි ටික වෙන සමහර හුඟක් කෙට්ටු අයටත් ඒ ප්‍රශ්නේ ලගෙන ඔයා කෙට්ටු වැඩි ඔයා මේක කෙනෙක්ට තමන්ගේ ලුක් එක සම්බන්ධව කිස්ස කිස් ගැන ප්‍රශ්නක් නැත්තම් අනිවාර්යයෙන් ඇත්තටම ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්. ඉතින් ඒ මෙන්ටැලිටි එක ගොඩක් අයට නැහැ. ඒක ඇත්තටම දුකක්. ඉතින් දකින්නකොට මෙච්චර මොඩර්න් ජෙනරේෂන් එකක තරුණ කට්ටියම මේ වගේ ප්‍රශ්න ඇති කරනකොට මොකද වයස කෙනෙක් කිව්වනම් අපිට හිතන්න පුළුවන් මේ හනමිටි අදහස් කියලා. හැබැයි තරුණ කෙනෙක් කියද්දී ඇත්තටම එතනදී ඇත්තටම හුඟක් මම ඉරිටේට් වෙච්ච දෙයක් ඇයි මේ දේ කරන්නේ කියලා මුලින් කියන සබ්ජෙක්ට් එකට යන දෙයක් නේ. අනිවාර්යයෙන්. දැන් ඒ වගේ මානසිකව කඩාවැටෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ වෙලාවට අපේ ගැහණු ළමයි ගොඩක් වෙලාවට විවිධ කියන්නේ අනවශ්‍ය තීරණ පවා ගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මානසික පීඩනය දරා ගන්න බැරි තැනකට පත් වුණාම. For example, suicidal thoughts පවා එන වෙලාවල් තියෙනවා. දැන් ඔයාට මම කියන්නේ suicidal thoughts නෙමෙයි නමුත් අර මානසිකව වැටුණාම ඒක දරා ගන්න බැරි තරමට मम क्रॉनिक डिप्रेशन तुनक दिहेद මොකද අර මම ඉස්සලා කිව්වාගේ පැරලයිස් වෙලා ඉඳලා ඉන්නාට පස්සේ අපි අර ලයිෆ් එක අලුතෙන් පටන් ගන්න ඕනානේ ඒ වගේම suicidal attempts 10කට වැඩිය කරපු කෙනෙක් ඉතින් එතනින් ගොඩ එන්න පුළුවන් මොකද අපි ඇත්තම ඩොක්ටර් කෙනෙක්ව හරි තෙරපිස් කෙනෙක්ව හම්බුනාම අපිට ඒ දේට අවශ්‍ය දේ එතනින් හම් වෙනවා ඊට පස්සේ ඒක වෙනම විදිහේ එනර්ජි බූස්ට් එකක් හම්බ වෙනවා අපිට අපේ ලයිෆ් එක හදාගෙන ඉස්සරහට යන්න. දැන් සෑහෙන අවුරුදු ප්‍රමාණයක් වෙනවා මම එතනින් මූව් අවුට් වෙලා මම මගේ ලයිෆ් එකේ දේවල් කරගෙන යනවා. හැබැයි ඒක එක චැප්ටර් එකක් අපේ ලයිෆ් එකේ ගොඩක් වෙලාවට අපි
අමතකල ඉස්සරහට යන හදන විෂාදේ නැත්නම් මානසික ආතතිය ડિප්‍රෙෂන් ඇන්සයිටි මේ දේවල් හරි නෝමල් දේවල් කෙනෙක්ට දැන් වෙනවා එක එක විදිය වැඩකින්ද නැත්නම් ගෙදර ඉෂුස් ඉන්න එක එකනට එක එක විදිය සිටුෂන් මේ කාලේ ගත්තොත් ගොඩක්ම දෙනාට රැකියාවල අහිමි වෙලා කියනවා ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වෙලා කියනවා අනිවාර්යයෙන් එතකොට අනික ගොඩ දෙනෙක් ડિප්‍රෙෂන් කියන දේ දන්නේ නැහැ මට ડિප්‍රෙෂන් තියෙනවා කියලා ඇත්තට මටත් සෑහෙන කාලයක් ගියා මට ડિප්‍රෙෂන් තියෙනවා කියලා තේරුම් ගන්න මොකද සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ගැන එහෙම suicidal thought එකක් එන විදිහ කෙනෙක් නෙමෙයි overall මම කියන්නේ සාමාන්‍යයෙන් හුඟක් ජොලියේ ඉන්න කෙනෙක්. ඉතින් එතකොට ඒ depression time එකට ගියාම මං සෑහෙන කාලයක් යනකම් කාත් එක්කවත් මේ දේ share කරගත්තේ නැහැ. ඒක මං share කරගන්න ගත්තට පස්සේ තමයි මටත් විසඳුමක් හම්බුනේ. ඔව් අනිවාර්යයෙන්ම ඒක කාත් එක්ක හරි කතා කිරීම පස්සේ ඊදව විසඳ ගන්න හැකියාව තියෙනවා. රෆි දැන් තව දෙයක් මේ වෙනකොට වා විවාහ වෙලා ඉන්නේ වාගේ හස්බන්ඩ් උත් මේ ශේෂ්ත්‍රට සම්බන්ධ කෙනෙක්. කොහොමද එයාගේ කියන්නේ එයාගේ සම්බන්ධය මේ ශේෂ්ත්‍රත් එක්ක තියෙන සම්බන්ධය ඔයාගේ විවාහයෙන් පස්සේ ඔයාගේ ජීවිතේට ඇතිවෙච්ච සම්බන්ධයත් එක්ක කොහොමද ලේසි වුණාද? මයි දිල්ශ්‍රී ඇත්තටම අපේ මේ ෂූට්ස් වලදීම හම්බෙලා තමයි අපි ඇත්තටම අපේ එකක් ස්ටාර්ට් කළේ. ඊට පස්සේ අවුරුදු 6ක් විතර ෆෑ ගත් තිබුණා තමයි අපි මැරි කරේ ලාස්ට් ඉයර්. ඉතින් එයා කවදාක්වත් කිසිම වෙලාවක මං කරන ජොබ් දෙකට හෝ මං කරන කිසිම දෙයකට එක වචනකින්වත් ඔයා මේක කරන්න එපා කියලා නැහැ. ගොඩ දෙනෙක් කියනවා බැඳලා පස්සේ ලයිෆ් එක චේන්ජ් වෙනවා කියලා. මායි දේශය ඇතනම් යාළුවෝ වගේ මගේ කිසිම දෙයකදී මට මේක ඔයා කරන්න එපා කරා. එහෙම කියලා නැහැ. මගෙන් උත් එයාට කිසිම විදිහේ එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. මගේ වැඩවලට කවක් උදව් කරනවා. හැම දෙයකටම මං කරන ඕන විදිහ අයිඩියා එකක් එයාත් එක්ක ෂෙයා කරපුවා මම හරි ආසාවෙන් කියලා. මේක කරමු. ඔවා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ලොකු හයියක්. අර සමහර අර අපි කතාවක් කියනවනේ. හැම සක්සස්ෆුල් පිරිමි කෙනෙක් පිටිපස්සම ගැහණු කෙනෙක් ඉන්නවා වගේම හැම ගැහණු කෙනෙක් පිටිපස්සම පිරිමි කෙනෙක් ඉන්නවා සපෝට් කරන මට දෙන්නෙක් ඉන්නවා. දඩයි හස්බන්ඩ්යි දෙන්නම එක විදිහට දෙන්නම හුඟක් සපෝට් කරනවා මට. ඉතින් ඒක එක්තරා විදිහක බ්ලෙසිං එකක් ගොඩ් ගේ මම දකින විදිහට. ඉතින් ඒක තමයි දැන් ඔයා කිව්ව ප්‍රශ්න ගොඩක ඉඳලා මේ වෙනකොට හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ මේ ප්‍රශ්න හැමදාම විසඳගෙන ඉස්සරහට එද්දි හැමදේම හොඳ අතට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් ඉතින් රැෆි thank you so much අද අපිත් එක්ක එකතු වුණාට ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම අතරතුරේදී අපිට කාලය දුන්නට ගොඩක් ස්තුතියි මං හිතන්නේ ඔයාගේ කතාව බලන් ඉන්න මේ ගැහැණු ළමයින්ට කාන්තාවන්ට ගොඩක් වටිනවා කියලා අපි විශ්වාස කරනවා ඉතින් අවසාන වශයෙන් මේ ශාස්ත්‍රයට එන්න ඉන්න කට්ටියට පණිවිඩයක් දෙන්න කියන්නේ සීනියර් කෙනෙක් විදිහට ඔයාගේ ජූනියර්ස්ලට දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවා. ඇත්තටම මම කියන්න කැමති ෆොටෝග්‍රැෆි හෝ ඩිසයිනින් කරන්න කැමති නම් මුලින්ම ඇත්තටම කරන්න කැමතිද කියලා හිතාගෙන ඉන්න. මොකද මම දැකලා තියෙනවා ගුඩ අය අර ට්‍රෙන්ඩ් එකට ආසාවට කරනවා. හැබැයි ඊට පස්සේ එක පොයින්ට් එකකදී කරගන්න බැරි වෙනකොට එතකොට අවුරුදු ගාණක් නාස්ති වෙනවා. ඒ හින්දා ඒ දේ හුඟා හිතලා හොඳට කල්පනා කරලා ඒ ෆීල්ඩ් එකට එන්න. මොකද ෆීල්ඩ් එකට ආවට පස්සේ ආපහු යනවා කියන්නේ අලුතෙන් දෙයක් බිල්ඩ් අප් කරගන්නවා කියන්නේ ඇත්තටම අමාරු දෙයක්. මොකද හුඟක් තරණ වයසෙන් දැන් අය ගොඩාක් දේවල් කරන හින්දා. ඉතින් ඒක මම කියන්න කැමති කලබල වෙලා ට්‍රෙන්ඩ් එකට මගේ හොඳම යාළුවත් ඩිසයිනින් කරනවා හොඳම යාළුවත් ෆොටෝග්‍රැෆි කරනවා කියන මෙන්ටැලිටිකින් කරන්න එපා. මට මේක මයි කරන්න ඕනේ කියලා හිතෙනවා නම් විතරක් කරන්න. එතකොට අර අපි කරන ජොබ් එකේ වෙනම සන්තෝෂයක් අපිට ලබන්න පුළුවන් ඒ වැඩ කරන ගම. ओके सो थैंक यू रफी आप ඉතින් අපි සූදානම්ෙන් ඉන්නවා ලබන සතියෙත් ඔබලා ආදරය කරන තවත් තරුවක් එක්ක එකතු වෙන්න මේ ඕෂෝ ඇයටිඩක්